आई बोल रहा हूँ मैं। मैं ये सती अभी पटंगा तो फल ही नहीं हंती है अल देवनी एक है मांगा मूलिक देवाटी अग्गी सती किया दूना नहीं तो गाणी थी किया मुखाद किया इटा मसर पोंडा चक्करे वाले टिका करा नहीं थे देख अद अद ओगलන්ට මම පොඩි වැඩක් දෙනවා ගෙදරදී කරන්න. ඒ වැඩේ හැමෝම කරන්න ඕනේ. පැහැදිලිද? ගිය සතිය මතකද අපි පාට දාලා ලිව්වා හයවරක් චක්කරෙන් පටන් ගත්තේ. චක්කර වර්ග ඔක්කොම කීයක් තියෙනවද මතක තියාගන්න? මතකයි කියන්න බලන්න. චක්කර කීයක් තියෙනවද ඔක්කොම මතක තියාගන්න. තිස් හයයි මතකයි නේ? 100 ගානක් තිබ්බ එක අඩු කරගත්ත අපි 132ක් තිබ්බ එක අඩු කරගත්ත කීයකටද 36කට මතකයි නේ වටිනවා නේද ඒක ඈ එතකොට මේ සතියේ මම ඔයගලන්ට පොඩි පැවරුමක් වගේ එකක් දෙනවා හැමෝම ගෙදරදී කරන්න ඕන එකක් මම තව ඒක දැම්ම නෙමෙයි තව ටීකින් කියන්න හොඳේ තව කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ දැන් අපි ගිය සතියේ කරපු වැඩ ටිකත් එක්ක මම පොඩි ප්‍රශ්න 10ක් දානවා බෝඩ් එකේ හරිද පොඩි ප්‍රශ්න 10ක් දානවා ඒ ප්‍රශ්න 10 ඊට ඕගොල්ලෝ කරන්න ගන්න ඕනේ මේ ඊට කලින් පෙන්නන්න මේ බාන හර ලස්සනයි ඕගොල්ලොත් මේ වගේ සටහන් ලියලා තියෙනවා නම් පිළිවෙලට මට එවන්න හොඳේ මගේ නම්බර් එක මම දාන්නම් මගේ නම්බර් එක මේ යටත් යටෙනවනේ ස්ක්‍රීන් එකේ ඕගොල්ලන්ට පේනවනේ නම්බර් එක මේ බාන සටහන් ලියලා තියෙන ලස්සන පේනවනේ ඕගොල්ලන්ගේ පොත්වලත් එහෙම සටහන් නැති ලස්සනට 6 වරක් චක්කරෙන් ලියලා තියෙන 4යි හොඳේ ඊට පස්සේ ටියුට් එකේ ගණන් ටික හදලා තියෙනවා මේ වෙන එකක් හොඳේ තෑග්ගක් මට එදා ළමයි මට ගෙනම තෑග්ගක් පොද මේ වගේ ගණන් ටික හදලා තියෙනවා දැන් ඒ ටියුට් එකේ තිබ්බ 6 වරක් චක්කරේ හොඳටම ප්‍රැක්ටිස් කරලා තියෙනවා පේනවනේ ගණන් 100 100ම හදලා නේ 100ම හදලා නේ 100ම හදලා ඔක්කොම හදලා ඊට අමතරව මේක තේරෙනවා මේ ඕගලන්ට හැමෝම පාට තියාගන්න තේරෙනවනේ මේ බලන්න මේ දරු පාට පෑන් අරගෙන හරි ලස්සනයි පැහැදිලි පාට වර්ග පහක් හයක් විතර තියාගන්න ගණන් පන්ති. ඒක අනිත් පන්ති වලටත් වැදගත් වෙනවා. අහමු. මේ මොකද සටහන් ලියනකොට හොඳට මතකෙට යන්නේ පාට වර්ග කිහිපයක් තිබ්බහම. පැහැදිලි? දැන් ඉස්සෙල්ලම ගණන් ටිකක් බෝඩ් එකේ දානවා. මොකද වැදගත්ම ටික කියන්නම් තව ටිකක් පහු වෙලා. කට්ටි එක දෙනකම් හිටියට පස්සේ නේ වැදගත්ම දේවල් අද ගොඩක් තියෙනවා කියන්නේ. පැහැදිලි? හරි. ඕගොල්ලෝ මේ ප්‍රශ්න ටික ගුණ කිරීම සම්බන්ධව හරිද ගුණ කිරීම සම්බන්ධව තියෙන ගුණ කිරීම ටිකක් තියෙන්නේ ටෙස්ට් එකක් විදියට පොඩි පරීක්ෂණයක් විදියට පැහැදිලිද අපි බලමු මම ගණන් 10ක් බෝඩ් එකේ දානවා හැමෝම හදන්න ඕනි ඊට පස්සේ හරි වැරදි දා ගන්න ඕනි ඊට පස්සේ අපි බලමු 10ෙන් හැමෝම කීයක් හරිද සමහරට 10ක් දාන්න පුළුවන් 20ක් දාන්න පුළුවන් බලමු හරිනේ ලෑස්තිද හැමෝ 6 වරක් චක්කරෙන් දෙන්නද 6ෙන් පල්ලෙහාට ටික දෙන්නද අපි ගිය සතිය 6 6නේ පටන් ගත්තේ. එතකොට 6න් පල්ලෙහා ටිකක් පුළුවන් නේද මුදේ? ආ? අපි බලමු. කමන්නේ නැහැ. වැරදුනාට කමන්නේ නැහැ. හොඳේ? හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ. -2 ගුණ කිරීම 6. ඔයගොල්ලන්ට දැන් පටන් අරගෙන කරගෙන යන්න පුළුවන් හොඳේ මම ප්‍රශ්න ටික බෝඩ් එකේ දාගෙන යනවා අර කෙරවලට එනකම් කසිය 3 ගුණ කිරීම 6 202 ගුණ කිරීම 6 කාට හරි චක්‍රේ මතක නැති කෙනෙක් ඉන්නවා නම් ගුණන වගුව බැලුවට කමන්නේ නැහැ. හැබැයි මං හිතනවා හැමෝම හොඳට මතක තියාගෙන ඇති කියලා. හොඳේ? ඔගොල්ලෝ ඔව් පුතේ. පැහැදිලි නැද්ද බෝඩ් එක? අනිත් ළමයින්ට පැහැදිලිද?
පැහැදිලි සර්. පැටියෝ. පැහැදිලි සර්. හරි. පැහැදිලි නැති දරුවා ඉක්මනට ලොග් අවුට් වෙලා ලොග් වෙලා බලන්න සමහරට සිග්නල් මදි ඇති. සිග්නල් තියෙන තැනකට පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා බලන්න හරියයි පුතේ හොඳේ. කැමරාව ඔන් කරගෙන නම් ඉන්නේ ඕෆ් කරගත්තර කමන්නේ ඒ දරුවා. පොඩි ටෙස්ට් එකක් හොනේ ඈ කොතනද පුතේ ආ තුනට පස්සේ මෙතන හතරනේ මෙතන පහ කරගෙන යන්න දැන් පරක්කු වෙලා ආපු අයත් අද දවසේ පොඩි පරීක්ෂණයක් කරන්නේ පොඩි ටෙස්ට් එකක් ඕගොල්ලන්ගේ චක්කරේ සම්බන්ධව කලබල වෙන්න එපා හිමින් සැරේ කරගෙන යන්න මම ප්‍රශ්න ටික ඔක්කොම කෙරවලට එනකම් බෝඩ් එකට දාගෙන යනවා පැහැදිලිද හරි මේම හැමෝටම චක්කරේ මතක් වෙනවා නම් තප්පර 10ක් ඇතුළත 5ක් ඇතුළත ඔබගොල්ලෝ නියමයි ගිය සතිය කියපු දේ නියමෙටම අහලා තියෙනවා මතකම නැති කට්ටිය ඉන්නවා නම් ගුණනවගෝ බලන්න බලමු හැමෝම ඔක්කොම හරියට හදනවද කියලා හැමෝම උත්සාහ කරන්න හැම ගානම් හරියට හදන්න කල්පනාව. උත්තරේ ගත්ත එක කලබල වෙන්න එපා උත්තර ගන්න කලබල වෙන්න එපා සමහරු කලබලයි උත්තර ගන්න හදිස්සිය ඉක්මනට හදනවා කමන්නේ හැබැයි හදපු එක ආයේ හරිද කියලාත් බලන්න එකපාරක් එක ගානක් හැදුවට පස්සේ ඒකේ වෙලෙන් බලන්න හරිද කියලා දෙපාරක් චෙක් කරගන්න මතක ඇතුව මේ ප්‍රශ්න ටික දාලිවරලා මං මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා බලමු කවුද බුද්ධිමත්ව උත්තර ලියන්නේ කියලා. ඒක වෙනස්ම ගණේ ප්‍රශ්නයක් හොඳේ අන්තිමට එන ප්‍රශ්නේ තමයි හොඳම ප්‍රශ්නේ. හොඳම ප්‍රශ්නේ දාන්නේ අන්තිමට. පරක්කු වෙලා ආපු අය ඉන්නවා තමයි පොඩි පරීක්ෂණයක් කියන්නේ මේ ටික කරන්න ගන්න හැමෝම අදල්තෙන් ආපු අය වුණත් කමන්නේ කරන්න ගන්න අද අත්ෙන් ආපු අය දැන් පරක්කු වෙලා සම්බන්ධ වෙච්ච අයගේ ඉන්නවා නේද අත උස්සන්න මට හොඳේ දැන් පරක්කු වෙලා සම්බන්ධ වෙච්ච අය ගිය සතිය ආපු නැති අය රෙකෝඩින් බලපු නැති අය පොඩි ටෙස්ට් එකක් කියන්නේ ළමයි ඕගොල්ලන්ගේ හරි පුතේ
මේ ටෙස්ට් එක දැන් ඔයා පොතේ ලියන්න ගන්න පොතේ හරි කොලේ එක හරි ගිය සතියේ ජිත්තුල හේෂානි ගිය සතියේ රෙකෝඩින් එක බැලුවද පොතේ ගිය සතියේ රෙකෝඩින් එක බැලුවද අත් උස්සලා ඉන්න ළමයි දෙන්න සර් ප්‍රශ්න කීයද තියෙනවද ආ පැටියෝ ප්‍රශ්න කීයද තියෙනවද බෝඩ් එක විරෙන්න තියෙනවා හොඳේ බෝඩ් එක ඉඩ තියෙනකන් ලියනවා මත් ඉවර වුණොත් බෝඩ් එකේ එහා පැත්තෙත් ලියනවා කවන්න නැද්ද සර් සර් ගාව ටිනා තියෙනවද මොනවද පුතේ සර් ගාව ටිනා එහෙම තියෙනවද ටිනාද විත්තියේ ටික මං කන්නේ ටිනර් ගෙනල්ලා හරි මකෝ ඔයා දෙන්නකෝ මට හොඳම ප්‍රශ්නේ අන්තිම 125 125ක් පොලිය සියයට විසි පහක් පොලි ඔයා දන්නවද ප්‍රතිශත වැඩෙක් නේ ඔහුද යස් ඒක හෙට යන්නේ මේ අද කරන ටීම තමයි හෙට යන්නෙත් හොඳේ හරි එදනදි මේවා ඉංග්‍රීසියෙන් ඉතින් ඉලක්කම් වලට ඉංග්‍රීසියෙන් කියන හැටි ඒවා ගැනත් ඉංග්‍රීසි මීඩියම් ඕන නම් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ගිය සතිය අලුතෙන් ආපු අයද ඒක හුරු වෙන්න පුළුවන් වචන එහෙම කොහොමද කියලා තමා ඔයගලන්ට ගොඩාක් වැදගත් දේවල් ටිකක් කියලා දෙනවා හැමදාම මතක තියාගන්න අවශ්‍ය ප්‍රශ්න 15යි නෑ අමාරු ප්‍රශ්නේ අන්තිමට එන්නේ හොඳ මේකට පස්සේ තමයි අමාරු ප්‍රශ්නේ
ප්‍රශ්න 15ක් බෝඩ් එකේ දාලා තියෙනවා. කරන්න ගන්න, කරලා ඉවරයිට අත උස්සන්න පුළුවන්. හොඳයි, කරලා ඉවරයිට. නෑ, තාම හදිසි නෑ. මේකත් මේකත් ඉවරුනාට පස්සේ. හොඳයි, ඔව් බැටිය. සෑද මේ කොච්චර වෙලා කරනවද පන්තිය? 4:20 වෙනකන් යනවා. මොදි තව පැයක් තියෙනවා. ඊළඟට ආයි 4 මාන්ට ඕගලන්ට විද්‍යාපන්තිය තියෙනවනේ. Thank you sir. විනාඩි 10ක් පොඩි බ්‍රේක් එකක් දෙන්න අයිය අතර. එතකොට ඕගලන්ට විද්‍යාපන්තියට ලැහැස්ති ඉන්න පුළුවන්නේ. කනවනම් ආයි කාලා එන්න නේද? දවල්ට කාලා ආයේ විනාඩි 10ක් කාලා එනකොට මතක් වෙනවා මොකක් කරන්නද? කන වෙලාවට මොකද්ද මතක් වෙන්නේ? ඒ සති මතකද? චක්කරේ සර්, කොහේ චක්කරේ මතක් කරපුවා ඉන්නවද අද උස්සන්නේ? ගිය සති අද උස්සන බා චක්කරේ ඒ වෙලාවට මතක් කරගච්ච. ඔව් සර්, ඒක කියපු කමර් ක්‍රමයට නම් ගොඩක් තැන්ක් යු. මොකද්ද කන වෙලාවටද? ඔව් 15 පාරක් ඉඳලා අම්මට චක්කරේ පාඩම් කරන්න කියලා කෑවා. ඒ කියන්නේ දවසට 15 පාරක් ආවා. ගිය සතියේ එක්කෙනෙක් ඉඳන් 100 පාරක් කාපු එක්කෙනෙක්. මතකද දන්නේ? ඒත් මමයි. ආයි වරමද? හොඳයි දිනුල. හොඳයි පුතේ. වෙරි ගුඩ්. බොහොම හොඳයි. ඒක සතිය පුරාම කරාම නිකන් හොඳටම මතක හිටිනවනේ. ඔව් සර්, එක්සයිස් කරන්නත් වෙනවා. නියමයි. සුපිරි. මේ ප්‍රශ්නේ ලියාගෙන තමයි උත්තරේ ලියන්නේ. මේ ප්‍රශ්නෙට කවුරුත් උත්තර මයික් ඔන් කරලා කියන්න එපා. මං අවසාන ප්‍රශ්නෙට උත්තරේ මං කියන්නම්. කියන වෙලාවට chat එකේ එවන්න ඕනේ උත්තර. හොඳේ, ප්‍රශ්න වල උත්තර ලියලා අවසාන ප්‍රශ්නෙට උත්තරේ. මේක අපි රෝමිලක්කම් පුළුවන් නේ ඔයගලන්ට? රෝම ඉලක්කම් 1 2 කියලා දාන්න. මේ ප්‍රශ්න ලියාගෙන හරි කරගෙන යන්න බලන්න. දැන් පරක්කු වෙලා පන්තියේ සම්බන්ධ වෙච්චා ඉන්නව තාමත්. පොඩි ටෙස්ට් එකක් කැන්දි තමයි. ඒකේ රෝල් ඉඳන් මේකේ රෝල්ට ගණන් ටික හදාගෙන යන්න. අක්කර අමතකයි ඉන්නවා නම් ගුණන වගුව බලන්න අවසර ඇත. හරිද? හැබැයි පුළුවන් හැමෝම කල්පනා කරලා හදන්න බලන්න. ගිය සතියේ ඒක හොඳට ප්‍රැක්ටිස් කරපුවා. ගිය සතියේ මං කියපු පිළිවෙලට ප්‍රැක්ටිස් කරපුවා ඉන්නවා. දැන් සමහර දවසර 15 සතාවක් චක්කරේ බලපු කට්ටි ඉන්නවා. ඒකෙන් තේරෙන්නේ 15 සැරයක් කෑම කාලා තියෙනවා. ෆ්‍රිජ් එක ගිහිල්ලා ඇරියා. බිස්කට් එකක් කෑවා. චක්කරේ මතක. බොහොම සතුටුයි. ඊට පස්සේ මේ අවසාන ප්‍රශ්න දෙකත් ලියා ගන්න ඕනි. ඊයේද ගැටළු වල චක්‍ර වර්ග කීයක් තිබේද? ඒවා මොනවද කියලා හිතලා ලියන්න ඕනේ. මම කියන්නේ. කිව්වොත් දැන් අද සමහරවිට මේ ගණන් ටික විතරයි හැදෙන්නේ. හොඳේ. වෙලා තිබ්බොත් තව පොඩ්ඩක් හදනවා. මොකද තව වැදගත් දේවල් ටිකක් තියෙනවා ඉස්සරහට කියලා දෙන්න මට. ගොඩාක් වැදගත් දේවල් ටික තමයි මම මේ මුල 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 ටිකේ ඔයගලන කියලා දීගෙන යන්නේ. පරක්විලා ආපු අය තෙනුමි, විනුත්, ඊශාන්, උත්තරා, තේමික, කැමරසොන් කරගමු ළමයි. අමායා
ඔක්කොම ප්‍රශ්නට උත්තර ලිව්වද මෙතනට එන කපුතේ? අර දෙකත් ලිව්වද? අන්න ඒ දෙකට මට චැට් එකේ වන් උත්තරේ වා ටයිප් කරලා මේ රෝම ඉලක්කම් එකටයි රෝම ඉලක්කම් දෙකටයි උත්තරේ. හරි කියන්න එපා මයික් එකෙන්. කියන්න එපා මයික් එකෙන් කියන්න එපා චැට් එකේ උත්තර එවන්න මට මේ අවසාන ප්‍රශ්න දෙකට විතරක් හොනේ. හරි පැටියෝ ලියලා ඉවර හැමෝම අන්තිම ප්‍රශ්න දෙකේ උත්තර උත්තර දෙක මට චැට් එකේ ටයිප් කරලා එවන්න. අනිතය කරගෙන යන්න. තමයි දෙනවා පොඩි වෙලාවක් දෙනවා. අනිතය කරගෙන යන්න. පරක් වෙලා සම්බන්ධ වෙච්ච ළමයි හැමෝම මේ පොඩි පරීක්ෂණයක් තියෙන පොඩි පරීක්ෂණයක් කරන්න ගන්න. ඒකේ රෝල් ඉඳන් මේකේ රෝල්ට වෙනකම් සහ අවසාන ප්‍රශ්න දෙකකුත් තියෙනවා මෙතන. මොකද අපි ගිය සතියේ ඉගෙන ගත්තේ මොන චක්‍රයේද ඇත්තටම? හරියටම බෝඩ් එකේ කරේ ගිය සතියේ ඉඳපුවයි ගිය සතියේ 6 වරක් චක්‍රයේ විතරයි අපි ගිය සතියේ කරේ. හරි බොහොම හොඳයි. හේතුවද? හේතුව කියන්න. හේතුව දැනගන්න කැමතිනේ? බොහොම බුද්ධිමත් ප්‍රශ්නය. මං චූටක් කියන්නේ නැති ගිය සතියේ මාදේ කියන්න මට අමතක වුණොත් පොඩ්ඩක් මතක් කරන්න. ඒක මං කියන්න හොඳේ. ඇයි නිකන් දෙකෙන් පටන් ගන්න නැතුව හයෙන් පටන් ගන්නෙ නේද? ඔයගොල්ලෝ කීවේ කී වසරද සමත් වෙන්න යන්නේ? 6 වසරද? 7 වසරද? ඒකත් හොඳයි නේ. ඒකත් හොඳයි නේ. සමන්ත සමන්ත නෑ නෑ බය වෙන්න එපා. මොන අසමත් වුණා 6 වසරට දාන්න හොඳේ. බය ඒක නෑ බය වෙන්න එපා. ශිෂ්‍යත්වයේ ලොකු ගැටලුවක් නෑ. 6 වසර ඕගොල්ලන්ව දානවා. ආයි හවසරේ තියාගන්න. ඔව්ස අපේ ටීචර් අම්මා වන්දේ තියාගෙන යන්න ෂුවර් මකටම. මට ටිකක් තේරුණා හැබැයි ඒක. පන්ති ඔයාද වැඩිපුරම කතා කරන්නේ? ඔව්ස. පරක් වෙලා සම්බන්ධ වෙච්ච අයට නැවතත් කියන්නේ ඒ කෙරෝලේ සිට මේ කෙරෝල් දක්වා ප්‍රශ්න ඇත. මේවා දන්නවා ඔගොල්ලෝ. අමාරු අය ගුණන වගුව බලන්න. අමාරු අය විතරක් හොඳේ. මේක පුළුවන් කියලා හිතෙන අය පොඩ්ඩක්වත් බලන්න එපා. මට සැට් එකේ උත්තර එව්වනේ අන්තිම ප්‍රශ්නේ අර ඉවරයි. මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර. අම්මලා උදව් කරන්න එපා. ඒක කමන්නේ. මේ ගණිතේ නිසා මගෙන් අවසර ඇත. හොඳ ඒක මම කිව්වේ අවසර ඇත කියලා. අස්තයක් නෑ. ඔව් මේ ප්‍රශ්න දෙකත් ලියාගෙන ඒක වලට උත්තර ලියන්න ඕනේ. ලියන්න පුතේ. සර් මේ 11 වෙනි ප්‍රශ්නේ 8724 තියෙන 8424ද? 724. 8724 ගුණ කිරීම 6. Thank you sir. අමායා අමායා ඔය එවල තියෙන්නේ මට හිතා ගන්න බෑ මොකද්ද කියලා. අමායා හේල් ප්‍රශ්නෙට උත්තරේද? මෙතනද මේ දෙකටද? මෙතන ප්‍රශ්නෙට තනි උත්තරයක් තියෙන. කීයක් තිබේද? ඊට පස්සේ ඒවා මොනවාද? හරිද? හරි බල මට මට හිතාගන්න බැ උත්තරේ ඒවල තියෙන විදිය. ආමින්න හරි ආමින්න. ඔයා දාලා තියෙනවා ඊට පස්සේ කමාවක් දාලා තියෙනවා නේ. සර්
හොඳයි ඒ ප්‍රශ්නේ නේද ඒ ප්‍රශ්නේ තමයි මේ මේකේ තියෙන වැදගත්ම මේ සටහනේදී දැන් උගල පහවසර වෙනකන් චක්‍ර මට උගන්නයි නේද ආ පහවසර වෙනකන් චක්‍ර ඉගෙන ගත්තානේ මෙන්න මේ ප්‍රශ්න දෙක තමයි වැදගත්ම ප්‍රශ්න දෙක තාම මට හරි උත්තර ආවේ නැහැ කාගේම සමහර පන්ති පැයක කාලයක් ඇති මේ 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 කාල සීමාව විතරක් මං කියන්නේ දැන් ඔයගලන්ට අර ඉංග්‍රීසි පන්ති තියෙනවා තව තව විෂයන් තියෙනවා නේද ප්‍රධාන විෂයන් සාමාන්‍යයෙන් පැයකමාරක් යනවා කාල බලන්න ඔයගලන්ට කාල සටහන අපි දාලා ඇති ගෲප් එකේ දානවා සම්පූර්ණ කාල සටහන කොච්චර වෙලාවක් තියෙනවද කියලා ඒ කාල සටහන නැවතත් ගෲප් එකේ දානකොට පොඩ්ඩක් බලන්න පුතේ හොඳේ ගොඩක් විෂයන් පැයකමාරක් යනවා ගුරුවරුන්ගේ පන්ති විතරයි දැනට දාලා තියෙන්නේ. ඒ කියන්නේ ආයතනයේ මෙතනට ඇවිල්ලා උගන්නන කට්ටියක් ඉන්නවනේ ගුරුවරු ටික. ඇයිද? මොකද අනිත් අනිත් පන්ති තියෙන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ ගුරුවරු ඔන්ලයින් විතරමයි. ඒතොර ආයතනයේ මේ ආයතනයේ අපි උගන්නන්නේ ඇවිත්. මිනෝ කවුද මිනෝෂිත් බොහොම හොඳයි බොහොම හොඳ උත්සාහයක් කරන් තියෙනවා හවටිය කල්පනා කරලා බලන්න ලීල බැලුව හිතා ඒක තමයි අමාරු නේ හරි නේද ඒ ප්‍රශ්නේ තමයි හිතන්නම තියෙන එක අවසාන ප්‍රශ්නේ තාම මට කාගෙවත් හරි උත්තර ආවේ නැත ඉහත ගැටළු වල චක්‍ර වර්ග කීයක් තිබේද කියන්න එපා ඒවා මොනවාද හරියට නිකන් අර මේ පහවසරේ ශිෂ්‍යත්වයේ තිබ්බ නේද සිංහල වලට චිච්චර මක ඒක ආවෙන්නේ නැහැ අවසාන පස් දෙක උත්තර දෙක පැහැදිලි නෑ පුතේ මොකද්ද කියන්නේ අවසාන ප්‍රශ්න දෙකට උත්තර දෙක අවසාන ප්‍රශ්න දෙකට උත්තර ආවේ නැද්ද කියලා දැහුවේ මගේ ඔය අයවද පුතේ මට මට දැනට එවලා තියෙනවා මිනෝෂිත් මට චැට් එකේ තාම මිනෝෂිත් අමාය එවලා තියෙනවා අනිත් අයගේ ටික ආවේ නැහැ තාම ඔකලෝ සෙත්මිනි ඔව් සෙත්මිනි හොඳයි සෙත්මිනි බොහොම හොඳ උත්තරයක් එවලා තියෙනවා බලමු උත්සාහ කරා ඔගොල්ලෝ උත්සාහ කරලා දැන් මම ඒ අතරේ මේ මෙතනට වෙනකම් ප්‍රශ්න ටික ඉවරයි 15 වෙනකම් ඉවරයි අතුස්ස 15 වෙනි ප්‍රශ්න වෙනකම් ඉවරයි අතුස්ස රේස් හෑන්ඩ් එකක් දා 15 වෙනි ප්‍රශ්න මම හදන ඉන්නවා මම කවුද මට සෙත්මිනි සෙත්මිනි ආපහු බලන්න මේ ප්‍රශ්නේ ගැන නැවත හිතලා මිනෝෂිත් හිතලා බලන්න අමාය ආපහු හිතලා බලන්න අවසාන ප්‍රශ්නෙට ආපු උත්තර වැරදි මොකද මේ නම නිසුල මිතුල සෙත්කේ මට පෙන්වන්නේ නෑනේ ඔයා WhatsApp එකේ නෙමෙයි නේ පෙටිව දැම්මේ මිනෝෂිත් මිනෝෂිත් කියන උත්තර මන් දැක්කා මම මේ චැට් එකේ වයි මේ චැට් එකේම අපව යන්න පෙටිව අපව යන්න මේ කැමරාස් ඔන් නැති කීප දෙනෙක් ඉන්න ඔන් කරගන්න ළමයි කැමරාස් ටික සර් මාත් ඇත්තටම උත්තර එව්වා
පෙන්නන්නේ නැහැ මට. මට තුන් දෙනෙක්ගේ උත්තර පෙන්නනවා, අනිත් අයගේව පෙන්නන්නේ නැහැ. මම නම් කිව්වා ඇරෙන්න, අනිත් අය පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන්න chat එකේ type කරලා send කරලා නැද්ද කියලා. එහෙම තියෙනවද දන්නේ නැහැ chat එකේ. නෑ සර්, ඒවලා තියෙන්නේ. WhatsApp එකේ එහෙනම් දාන්න, ඔය මගේ නම්බර් එක පෙන්නව නේද WhatsApp එකේ? screen එකේ මෙන්න මෙතන, මේ මං ඉන්න තැන මෙන්න මෙතන පේනවනේ නම්බර් එක. ඒකට හරි මට WhatsApp එවන්න. chat එකේ සමහරුන්ගේ පෙන්නන්නේ. මෙතන මගේ නම්බර් එක තියෙනවා. ඔයගොල්ලෝගේ සටහන් නේම මට එවන්න පුළුවන් group එකේ දාලා. group එක ගොඩක් කට්ටි ඉන්නවනේ ළමයි. සෑහෙන පිරිසක්. එම් වදයක් වෙයි. මොකද මම අද දෙනවා පොඩි වැඩක් ඕගලන්ට gederi කරන්න. ඒ වැඩේ හැමෝම කරන්න ඕනේ. මේ उत्तर टीके बलन का मुझे माँ उत्तर टीके लिया गया ना मैं पहले होता हम ये वाले नेती पांती वाले लाते दानों ने जंदे पांती ये वाले लाते दानों ने जंदे ओ ये वाला वेला गिदर दी कराने पड़ी वेड़ा दिनों एक गिदर दी ये ना साथी ऐतुलों दे दान ना मटा होंडे मगे नंबर रेगट मैं एक तीनों मन थावा नंबर रेगट दान ना एक अट दातियन ऐता मंग नोट्स दान ओगलांट वेना मन नंबर रेगट केवन ना ये नंबर रेगट पर ओगलांगी साताहान टीके वान नोने होंडे नंबर एक केविन केविन ने वाला थी ये ना केविन बहुत होने उत्तर है यार ये सार्थ का उत्तर है यार अरे सर सर ग्रुप का देवान ने सर गुरु ने सर ग्रुप का देवान ने मैं नोट्स दार नाम है क्या මම මෙතන මම මේක ලියන්න. ඕගලන්ට නෝට්ස් එවන්න ඕන නම්බර් එක මම මේක දාන්න. හරි? ඒකට හැමෝම ඕගලන්ගේ නමත් දාලා මං කියන වැඩ ගෙදරදී කරන්න දෙන පොඩි වැඩක් තිබ්බොත් ඒ සතියේ ඒක දාන්න. ඔයාගේ නමත් එක්ක ෆොටෝ දාලා PDF කරන්න පුළුවන් දන්නා ඉන්නවනම් PDF කරලා එවන්න මෙන්න මේ නම්බරයට එවන්න. නෑ chat එක එව්වා. හා सर मामा ये ऊपर कहाँ वादे किन्हें पेटियो मतावे किन्हें सांदर्सी सांदर्सी बहुत मुंडो उत्साह यक होता है उत्तरे वेरी गुड उत्तरे हरी ने उत्तरे हर दे अरे केविन के सेतनी नी ඒ උත්තරේ නරකම නෑ හොඳේ සෙත්නේ නියමයි. හැබැයි එක චූටි අඩුවක් තියෙනවා ඒකේ. කෙවින්ගේ ඒක උත්තරේ දෙවෙනි අටේ ඒක උත්තරේ පොඩි අඩුවක් තියෙනවා. පළවෙනි එක නම් හරි. පළවෙනි එකට හරියටම උත්තරේ වුවේ එක්කේ නෑ. පළවෙනි එකට හරියටම උත්තරේ දැරට වල තිබ්බ එක්කනේ තේරෙන්නේ. දැන් අපි ඉගෙන ගත්තට මේකේ මොනවද තියෙන කියලා සමානවට අපි දන්නේ නැහැ නේ. පහවසරෙන්කන් චක්කර ඉගෙන ගත්තා නේද මේ ඔයගොල්ලෝ? එක වසරේ, තුන වසරේ, හතර වසරේ එක මේ චූටි ප්‍රශ්නයක් ඇහුවේ. සර් දැන් උත්තරේ මම මොනවද දීපු නම්බර් එකටද WhatsApp වලින්? ආ ඒකට දෙව්වේ WhatsApp සටහන්. ඒකට එවන්නද සර්? ඔව් මේකට මේ නෑ මේකට ඔයගොල්ලන්ගේ notes එවන්න. හොඳේ පුතේ. मेकट ओयाट दे सती मन दिनवे मुनहरी वेडक ये करप वेडे इवन मेकट उगे नमदाल उत्तरे चट्ट नमक चट्ट बट लेसी बल दंगेवन मगे मे मेतन पे नंबर මේ මගේ පෞද්ගලික නම්බරේ. මේක මම නෝට්ස් වලට වෙනම තියන් ඉන්න එක. මට දැන් මේකට එවන්න ඕන. මට තේරෙන්නේ නැහැ. සර්. සර් මේ දැන් ඔය නෝට්ස් එවනකොට සර්ගේ කණිතය ඉංග්‍රීසි මීඩියම් ඉංග්‍රීසි මීඩියම් නොවේ සිංහල මීඩියම් නොවේ දෙකම එවනවද?
මන්ද මේ උත්තර ලියන් යන හොඳේ මට තව වැදගත් දේවල් ටිකක් ඔයගලන්ට කියන්න තියෙනවා ඔයගලන්ගේ උත්තර රතු පෑන් ගන්න හැමෝම රතු පෑන් අතර ගන්න උත්තර හරිනම් හරි දාන්න අමායා හරි හොඳයි බලමු හයවරක් දැන් මේ මොන චක්‍රයේද මෙතන මන් ලියලා තින්නේ 15 15 චක් මෙතන 15 වෙනක මොන චක්‍රයේද හයවරක් චක්‍රයේ අතොර ගිය සතිය අපි हायवर चक्कर की या किन गत तो गिये साथी हायवर खाया हायवर खाता हायवर खाता हायवर खाना मैं आनी ते आप ही पुंची मैं फांती कहने पाहवा से ओगल मुल्ला दीगने गन तीन ना मैं मत दीगने गन तीन ना वंग ओगल ने किया दूर ना माता के त्याग ने तेरे में इन्ने ना डूबे रहे थे हायवर देख किये थे दोला हाय එකක් ඉතුරුයි 6 වරක් 5 30 1 30 1 උත්තර හරිනම් රතු පෑනෙන් හරි දාගන්න මේ ප්‍රශ්න 15ට ලකුණු ඔයගලන්ට හම්බ වෙනවා 15 මම අරවලට වෙනම ලකුණු දෙනවා හොඳේ අර දෙකට තමයි වැඩිපුරම ලකුණු හම්බ වෙන්නේ මේ ප්‍රශ්න 15ටත් වැඩි ලකුණු හම්බෙයි ඒවට හරි නියමයිනේ 6 වරක් තුන 18යි ඉතුරු 1යි 6 වරක් බිඳුව කීයද බිඳුවයි 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 එක එකතු කරාම 1යි 6 වරක් එක 6යි 6 වරක් දෙක 12යි 1ක් ඉති 6 වරක් දෙක 12යි 1යි 13යි 3 දැම්මා එකක් ඉතුරුයි 6 වරක් දෙක 12 1යි 13යි උත්තර හරිනම් රතු පෑනේ හරිද සෙත්මිනී නිම්සරා ඉන්නවද කොබන් සෙත්මිනී නිම්සරා මට පෙන්න අද උස්සන්න ඔව ඉන්න පැටිය සෙත්මිනී නිම්සරා අත උස්සගෙන ඉන්න මේ ඉන්නේ සෙත්මිනී නිම්සරා අවසාන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර එවලා තියෙන්නේ සෙත්මිනී නිම්සරා මේ ප්‍රශ්න දෙකට හරි බොහොම හොඳයි හරි වෙරි ගුඩ් හරියටම උත්තරය වෙලා තියෙන්නේ හරියටම අය අඩුපාඩු වට නැහැ thank you sir හරි බෙට්ටි සර් මම උත්තරේ හතර පාරක් දැම්මා උත්තරේ හදලා හතර පාරක් දැම්මා හතර පාරක් දැම්මනේ ඔයාගේ චැට් එකට මොකද වෙලා නිසුලනේ නම ඔය චැට් එකේ මොකක් හරි අවුලක්ද දන්නේ අනිත් අයගේ චැට් එකට දානකොට එන ඔයාගේ නෑ ඔයා වෙන කාටද ලියවුවත් දන්නේ සිල්සර වෙන්නේ නැහැ සර් ඈ සිල්සර වෙන්නේ නැහැ නෑනේ සර් කියන්නේ නැහැ මගේ මේ පෙන්න නම්බරේට පොඩ්ඩක් මේක නෙමෙයි මේකට නෝට්ස් නෙවන්නේ මේ දැන් එවන එකට මේ මෙන්න මෙතන තියෙන නම්බරේට පේන වඩුවෙන් සර් ඒක පොඩීනේ ගොඩක් මේකද පේනවාඩුයිද මෙතන තියෙන එක ඔව් අර මේ ඔව් ඒක මම ලියන්න ඕන 0.7 6 6 6 341 401 හරි මේක නෝට් 7 එක මේ දැන් එවන්න මෙන්න මේකට මං මේ අනිත් අය පුතේ කැමරාස් ඔන් කරගන්න ටෙනුක නෙතුණි පරක්විලා අපුවේ ඉන්නවනම් කැමරාස් ඔන් කරගන්න පොඩි ටෙස්ට් එකක් අපි කරේ 6 වරක් එක 6යි 6 වරක් 3 18 න් 8 දැම්ම එකක් ඉතුරුයි 6 වරක් 4 24 1යි 25යි 6 වරක් 5 ගියතී පාඩම් කරේ නෑ 6 වුණාට මතකයි 6 වරක් 5 30යි ඉතුරු 3යි 6 වරක් 8 48යි 3යි 51යි 5යි 6 වරක් 9 54යි 5යි 59 5910 බලන්න රතු පෑන් වලින් හරි දාගන්න උත්තර හරිනම් පුතේ හරි දාගන්න ඕගොල්ලන්ගේ ඕගොල්ලොම තනියෙන් දාගන්න හරි උත්තර වැරදි නම් හරි දාන්න යන්න එපා හොඳයි රතු පෑනේ වැරදි දාලා හරි උත්තරේ තියාගන්න හරියට වැරදිච්ච තැන අඳුර ගන්න ඉස්සලා මට වැරදුනේ කොතනද ඇයි වැරදුනේ එන්නේ ඒක තමයි ඔයගොල්ලෝ හිතන්න ඕන තැන මිනුල
ජයත්‍රී ජයත්‍රී රෝමිලක්කා එකේ උත්තරේ වැරදි ජයත්‍රීගේ මිනුල රෝමිලක්කා එකේ යන්න දෙවෙනියා මේ උත්තරේ හරි මේකත් දෙවයි දෙවෙනි ජයග්‍රාහකයා එයා පැත්තේ උත්තර ප්‍රශ්න වලට උත්තර ලිය මේ කෙවින් 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 තමයි ඉස්සලම මේක දුන්නේ උත්තරේ කෙවින් කෙවින්ගේ මේක හරි මේක වැරදි දැන් මේ ඉතන තියෙන 6 වරක් මම 6 වරක් 6 36යි ඉතුරුයි 3ක් ඊට පස්සේ ඕගොල්ලෝ මේ 6 වරක් 6 36යි කියලා ගුණන වගේම බලලා 6ක් ලියලා 3ක් ලියලා ආයි 6 වරක් 6 ආයි කියලා ගුණන වගේම බලන්න. يعني ඒකමනේ බලන්න තියෙන්නේ. දෙක තමයි මතක තියාගන්න. හරිද? කියන්නේ 6 වරක් 6 36 3 39 9 දැම්ම 3ක් ඉතුරුයි. 6 වරක් 6 36 3 39 3996. සර්. ඔව්. පළවෙනි ප්‍රශ්නයට මේ උත්තරේ කලින් ඉවරලා දෙවෙනි ප්‍රශ්නයට ආපහු හදුවට පස්සේ උඩට කමන්න නැද්ද? මේ දෙකේද? අමායා රෝමිලක්සන් එකේ උත්තරේ වැරදි. අන්න දැන් ආවා. කාගේද? මම හිතන්නේ නිසුල නේද මේව්වේ? නමත් දාලවන නිසුල. රෝමිලක්කන් එකට උත්තරේ හරි බලන්න දෙක එවල තියෙන රෝමිලක්කන් දෙකට උත්තරේ චූටි අඩුපාඩුවක් තියෙනවා ඒක මම හිතන්නේ ප්‍රින්ටින් මිස්ටේක් එකක්ද දන්නේ ටයිපින් මිස්ටේක් එකක්ද දන්නේ බලන්න මේ නිසුල එවල තියෙන මේ රෝමිලක්කන් එකට උත්තරේ හරි රෝමිලක්කන් දෙකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා සමහර ටයිප් කරද්දි ගියත් දන්නේ නියමයි එක්සලන්ට් ඔන්න තව දවරුවෙක් මිනුල හරි උත්තරේ ඔව් සර් WhatsApp එකේ දැන් මේක සේව් කරගන්න ඊට පස්සේ නම්බරේ සේව් කරාට පස්සේ සේ මොකක් හරි එවවද මමද ඔව් නෑ මම මොකුත් එවුවේ නෑ මේ මේකට තමයි මේ දැන් එවන එක එවන්න ඕනේ අනිත් ඒවා එවන්න ඕනේ මේකට හොඳේ notes ඔකේ මිනුලගේ උත්තරේ හරියටම හරි මිනුල කොයිනෝ දතුසන් මිනුල ආ very good ah තර දෙකම හරියටම හරි. දිනුල පළවෙනි එකට එව්වා. සිත්සර අත උස්සන සිත්සර. කොයිනෝ සිත්සර. මට WhatsApp එකේ එවපු එකේන. සිත්සරගේ පළවෙනි එක හරි දෙවෙනි එකේ තමයි පොඩි printing mistake එකක් තියෙනවා. සිත්සර කියලා නම දාලා මට WhatsApp එකේ එවපු දරුවගේ මේක හරි මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඔයත් සයික අර පුළුවා try කරන්න හිතන්නේ ඒක තමයි හොඳම ප්‍රශ්නේ අද දවසේ අමාය 50 තනදි 6 වරක් එක 6යි 6 වරක් බිඳුව 6 වරක් බිඳුව පළවෙනි කර උත්තරේ එව්වා ආ ඉ හරි පළවෙනි එකේ ඉසාන් නේද IH නම හරිද IHSA නම නෑ සර් සර් දිනුල පළවෙනි එකටයි දෙවෙනි එකටයි එව්වා දිනුල ඉසාන් සර් සර් පළවෙනි එකට දිනුල එව්වා දිනුල චැට් එකේ දෙව්වේ නේ චැට් එකේ නෑ පෙන්නන්නේ ඕසන්ගේ හරිද ඔව් සර් සඳසි වැරදි අරක උත්තරේ ආ සර් පොඩ්ඩ ඉන්න අපෝ වේවන්න වැරදි එකකට එවලා දී ආ ඒක තමයි මගේ හරිද ඊසන්ගේ ආ ඊසාන් ඒක තමයි මම මේ නම බැලුවේ ඊසාන් ඊසාන්ගේ වැරදි පුතේ බොහොම හොඳ උත්සාහයක් පොඩි අඩුපාඩුවක් තියෙනවා ඒකේ නැත්නම් ළඟටම ඇවිල්ලා හයවරක් තුන
දහඅටයි. එතකොට දහඅට දාස් දෙසිය පනස් දෙක. මේක කියවන දන්නද ඔගොල්ලෝ? කියවන දන්නද? පාස්වර්ඩ් ඉගෙන ගත්තා? සර් දිනුල ඇහුවා. ආ දිනුල. බොහොම හොඳයි. එක්සලන්ට්, ෆැන්ටාස්ටික්, මාවලස්, වෙරි ගුඩ්. උත්තරේ වැරදි. හොඳයි. අව උත්සාහයක් ගන්න. 6 වරක් 8 40 කීයද? 2යි. 6 වරක් 8 මේ 6 කෙරුවා. සර් දිනුලගේ දෙකම වැරදි තියද? ඔව්. දෙක වැරදි මුතේ. 6 වරක් 8 48 8 දැම්ම 4ක් ඉතුරුයි. 6 වරක් 8 ආපහු 48යි හොඳේ. 8යි 4යි 52යි. දැන් ඕගොල්ලෝ සමහරු පුරුදු වෙලා ඇති 6 වරක් 8 48 ගත්තට පස්සේ 49 50 51 52 කියලා ඇඟිලි නමල පුරුදු වෙලා ඇති නේ. එහෙම ඉන්නව නේද? තාම ඉන්නවද අත උස්සන්න බලන්න. එහෙම ඇඟිලි නමන කට්ටිය ඉන්නවනේ. හරි. ඕගොල්ලෝ දැන් 6 වසරේදී පුරුදු වෙන්න ඕනේ ඇඟිලි නමන්නේ නැතුව හිතෙන් හදත්. ඒක තමයි පුරුදු වෙන්න ඕනේ. පැහැදිලිද? ඔයාලා දන්නවද පොඩි කාලේ ඇඟිලි සූප්පු කරනකොට අම්මා මොකද කරේ? සූප්පු කරන්න දුන්නා. ඊට පස්සේ එක වසරට එනකොට සූප්පු කරාද? ඉස්කෝලේ ගිහිල්ලා සූප්පු කරාද ඇඟිලි? මොකද කරේ? ඊට පස්සේ නේ සූප්පු කරන එක නතර කරේ වනේ. ඒ වගේ නැත්තම් ළමයි 11 වසරට ගිහිල්ලත් ඇඟිලි සූප්පු කර කර මෙහෙම හිටියොත් ලැජ්ජාවේ බෑනේ. ආ ලැජ්ජාවේ සන්තෝෂේ බෑ. ඒ නිසා දැන් ඔයගොල්ලෝ 5 වසර වෙනකම් කමන්නේ. 6 වසරෙන් උඩට යනකොට ටික 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 මොලේ පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඕනේ. පැහැදිලි නේ? එකතු කරණේවත් හිතෙන් එකතු කරලා ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක තමයි වේගය පුරුදු වෙන්න පුළුවන් හොඳම විදිය ගණිතයේදී. ජයත්‍රි. සුපර්. නියමයි. උත්තරේ හරියටම හරි. නොර 6 වරක් 8 48යි 4යි 52 න් 2 දැම්ම 5ක් ඉතුරුයි. 6 වරක් 8 42යි 5යි 47යි. 7 දැම්ම 4ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 4යි 28යි. ලොකු උත්තරයක්. ප්‍රශ්න මගේ එක හරිද? නම පුතේ? ඉහිසන්. ඔයා මට chat එකේ ආපහු එවුවානේ. බොහොම හොඳ උත්සාහයක්. රොමිලක්කන් එකේ උත්තරේ වැරදි, දෙකේ උත්තරේ හරි. හයවරක් බින්දුව බින්දුවයි. හයවරක් 9:54 හතර දැම්ම 5ක් ඉතුරුයි. හයවරක් බින්දුව බින්දුවයි බින්දුවට 5ක් එකතු කරන්න ඕනේ. හොඳේ සර්. 8 වෙනි ගණන්ටක් කියනවායි. මේකද? ඔව්. කියලා දෙන්නද? නෑ නෑ හරි හරි. අපිට බෙදෙන්න වගේ අර 3072 වගේ. ඒකයි වැඩි. 3042. 3062ද ලිව්වේ? ඔව් ඔව්. 3062 නම් බලන්න මේ වැරදි දාන්න එපා. ලියපු එකට 3062 ඉදී 6 වැඩි කරාම වෙන උත්තරේ එන්නේ. 6 වරක් 2 12 න් 2 දැම්ම 1ක් ඉතුරුයි. 6 වරක් 6 36යි 37යි මෙතන 3යි 18යි 18372 නම් ආයේ හරි දාගන්න. හරි හරි එක තමයි ආ. රංගන හරි දාගන්න. ඒක කමන්නේ. ඊළඟට 6 වර මේක හරි. 6 වරක් 6 36යි. 36540යි. right. 6 වරක් 4 24 න් 4 දැම්ම 2ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 2යි 14 න් 4 දැම්ම 1ක් ඉතුරුයි. 6 වරක් 7 42යි. දැන් ගොඩක් අයට මේක චක්‍රේ කියනකොටම එනවා කියන්නේ ඕගොල්ලන්ගේ හොඳයි ප්‍රැක්ටිස් එක. 6 වරක් 7 42යි 1යි 43යි ඉතුරු 4යි. 6 වරක් 8 48යි 4යි 52යි 52344යි. එතන 6. ඔව්. සර් ගිය සතියේ අපිට මේ නවරක් විතරක් ඉගෙනුවේ. මේ එක ස්ථානයක ඉලක්ක මේ නමයට වඩා තියන්න බැරි හන්දද? නවරක් වෙනකන් විතරක් ඉගෙනුවේ. ඔව්. ඔව් සර්. අපි හැමතිස්සෙම එක ඉලක්කමයි වැඩි කරන්නේ. නේ? දැන් මේ ඉලක්කම එක ස්ථානයක සර් මේ 9යි 9යි නේ තියන්න පුළුවන්. 12ක් තියන්න බෑනේ. හරියට හරි. වෙරි ගුඩ්.
ඕම හොඳ තැනකින් ඔයා අල්ලගත්තේ. ඇයි නමරක් වෙනකන් ඉගෙනුවේ කියලා, කියන්නේ එතන එතනට වෙනකම් මතක තියාගත්තා නැති කියලා කියලා දුන්නේ හේතුව පැහැදිලි වුණා නේ? ආ හොඳයි දිනුර වෙරි ගුඩ්. මොනකට තමයි කියන්නේ හිත හිතනවා කියන එක බොහොම සතුටුයි. මොකද මේ එක ස්ථානයක අපිට ලියන්න පුළුවන් එක ඉලක්කමයි. අපි ගුණ කරන්නේ එක ඉලක්කමක් එක ඉලක්කමකින් හැමතිස්සෙම නේ? එතකොට එතකොට ඕගලන්ට 6 වරක් 12 මතක තියාගන්න ඕනේද? ඕනේ නෑනේ. ඇයි? බොහෝ තප්පර 5න් 6 වරක් 12 ගන්න පුළුවන්. 6 වරක් 2 12යි 2 දැම්ම එකක් ඉතුරුයි. 6 වරක් එක 6 එක 7යි තප්පර 5ක් යන්නේ නෑ ළමයි. මේක 72 ගන්න. මතක තියාගන්නේ ඇයි? අපරාධනේ නේ? බොරු වැඩන්නේ. ඒකම ඔයගලන්ට කියන්නේ 12 සරක් වැඩන්නේ නැති එකක් කියලා. 11 සරක් නම් නිකම්ම මතක හිටිනවනේ. 99 වෙනකන්. 10 වරකුත් ලේසියි. ඒ නිසා ඒක අවුලක් නැහැ. 6 වරක් 30න් බිංදුව දැම්මා. 3ක් ඉතුරුයි. 6 වරක් බිංදුව බිංදුවයි 3යි. 3යි. 6 වරක් 3 18යි 1ක් ඉතුරුයි. 6 වරක් 9 54 1යි 55යි. ගණන් 100 හදපු නිසා 6 වරක් හොඳටම පුළුවන් නේ. කොහොමදයි 6 වරක් 2 12යි 1ක් ඉතුරුයි 1 එතනට ආවා 6 වරක් 2 12යි 1ක් ඉතුරුයි වැඩි කරන්න දෙයක් නැහැ ඒක මෙතනට එනවා බිංදුව තියෙනකොට 6 වරක් 2 12යි 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 මේක 121212 ඔයගලන්ට එච්චර ලොකු ඉලක්කම් ආවේ නැද්ද ලක්ෂයට වැඩි ඒවා 0.5 ඒවා 5 වසරට ඉලක්කම් 6ක් ආවේ නැහැ නේ ඉලක්කම් 6ක් 5ක් ආවා 6ක් තියෙනේ ආවේ නැහැ නේ ඒවා අපි ඉගෙන ගන්නවා එනවා මේ 6 වසරේදී හොඳේ 6 වරක් හද 42න් 2 දැම්මා 4ක් ඉතුරුයි 6 වරක් හද 36 4යි 40න් බිංදුව දැම්මා 4ක් ඉතුරුයි 6 වරක් 5 30යි 4යි 34 4 දැම්මා 3ක් ඉතුරුයි 6 වරක් 1 6යි 3යි 6 වරක් 4 මේ සමහරු ඉන්නව ළමයි දැන් මට සාමාන්‍යයෙන් මෙහෙම චක්කරේ කියනකොටම උත්තරේ එනවනේ නේද මට දැන් 6 වරක් 7 කිව්වොත් 42 කියලා මෙහෙම තප්පරයක් යන්නේ එනවා නේද මං කියන්නේ මට හොඳ ඕගොල්ලෝන්ගෙත් ඉන්නවා එහෙම පුළුවන් අය එහෙම මට්ටමට පුළුවන් වුණොත් නියමයි අය ගණිතය ගැන බය වෙන්න දෙයක් නැහැ ජීවිතේට අවසාන එක 18යි 8 දැම්ම එකක් ඉතුරුයි 6 වරක් හද 42 1යි 43න් 3 දැම්මා අයි 43 නේ 3 දැම්මේ. එතකොට 4ක් ඉතුරුයි. 6 වරක් අට 48යි 4යි 52න් 2 දැම්ම 5ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 5යි 29න් 9 දැම්මා 2ක් ඉතුරුයි. 6 වරක් 9 54යි 2යි 56යි. බලන්න මේ 15න් 15ම හරි ගියා ඉන්නවා නම් අතුස්සන්. මේ 15න් 15ම හරි ගියා මෙතනට නේද? හොඳේ. फिजिकल ऑनलाइन पुस्तक मत तव उत्तर उत्तरे हरी हतली सताई दर नम मुका दुतीवे नम जयात्री ने वाट्सअपेवी मटे उत्साहन प्रश्न इन उत्तर හරි අත් පහක් දාන්න. දැන් අවසාන ප්‍රශ්නේ. ඉහත ගැටළු වල චක්‍ර වර්ග කීයද? දැන් අපි මෙතන මොන චක්‍රෙන්ද ගුණ කරේ? මේ හැම එකම මොන මොන චක්‍රෙන්ද ගුණ කරේ? 6 වරක් චක්‍රේ. අපි 6 වරක් චක්‍රේ ඇතුලේ 6 වරක් විතරද තියෙන්නේ? ඊස තීගෙන ගත්තා. 6 වරක් චක්‍රේ ඇතුලේ 6 වරක් විතරද තියෙන්නේ? නෑ. නෑ එහෙනම් 6 වරක් ඇතුලේ තියෙනවා අපි සාමාන්‍ය චක්‍රයක් පටන් ගන්නනේ 6 වරක් බිඳුවෙන් පාඩම් කරන්නද 1ෙන් පාඩම් කරන්නද
එකෙන් එකේ ඉඳන් කී වෙනකම් පාඩම් කරනවද? 12 නෑ ඒ 12 ඉස්කෝලේනේ. මම ගිය සතිය උගලන්න කිව්වා. 9 වෙනකම්. 9 වෙනකම්. තේරුණා? එතකොට 6 වරක් 1 කියන චක්‍රය ඇතුලේ චක්‍ර වර්ග කීයක් තියෙනවද? 6 වරක් 1 කියන චක්‍රය ඇතුලේ චක්‍ර වර්ග කීයක් තියෙනවද? देखा चक्र वर्ग देखा है दे मैं के हाय वाला देखा है तूने चक्र वर्ग किया तेरा हाय वाला देखा है तूने चक्र वर्ग किया तेरा देखा है देखा है ये देखा मुकाद दे का हाय वाला अनित ते का दे वाला पहले ऐह ना ये तो बड़ा ऐह ना किया ना ආයෙන නමය වෙනකම් ඔක්කොම චක්‍ර වර්ග චක්‍ර වල මේ චක්‍රේ චක්‍ර වර්ග ඔක්කොම එතකොට කීයක් තියෙනවද එක් වරක් තියෙනවා දෙවරක් තියෙනවා නේද තුන් වරක් හතර වරක් පහ හය හයක් තියෙනවා හත හය කොහොමද තියෙනවා හත තියෙනවා අට තියෙනවා ඊට පස්සේ ඒ එන ඕගොල්ලෝ කියන්න චක්‍ර වර්ග ඔක්කොම කීයක් තියෙනවද ඉහත ගැටළු වල දැන් ඕගොල්ලෝ මෙතන හය 18 मेचर चक्र हायवर चक्र मे गुण करणित गणित मेन मे दिपेत दिन හයවරක් හතර කිව්වහම හතරවරක් හයක් තියෙනවා එතන හතරවරක් චක්‍රය තියෙන මේ තියෙන අටවරක් හත්වරක් දෙවරක් හතරවරක් දැන් මෙතන බිංදුව වරක් කියලා චක්‍රයක් අපි ගන්නවද බිංදුව වරක් චක්‍රයක් ලෝකේ තියෙනවද නෑ නෑ ඒ නිසා අපිට චක්‍ර තියෙන්නේ එක්වරක් ඉඳන් නවවරක් වෙනකම් විතරයි ලෝකේ චක්‍ර තියෙන්නේ ඊට එහා චක්‍ර මේ ලෝකේ නෑ හොද දැන් මෙතන තියෙන්නේ ඒ ටික විතරයි उत्तर दक्षाई उत्तरे संपूर्ण मेकट दिया लखनऊ मेतन लखनऊ पहाल भाई මේකට ලකුණු 3යි මේ ඔක්කොම ලිව්වොත් ලකුණු 2යි එතකොට හැම එකකටම ලකුණු 1 ගන්න එන්නේ නේද මේ හැම ප්‍රශ්නයකටම එතකොට ඔක්කොම ලකුණු දෙන්නේ 20ෙන් හොඳේ හැම ප්‍රශ්නයකටම 1 ලකුණු ගානේ දා ගන්න මේක හරියට ලියලා තිබ්බොත් තමයි 3ක් හම්බෙන්නේ මේක තමයි වැදගත් එක මේකට ලකුණු 2යි මේ හැම ප්‍රශ්නයකටම 1 ලකුණු ගානේ උත්තර හරිනා ලකුණු 20ෙන් කීයද කියලා දා ගන්න හැමෝම
විස්සෙන් පහළව පහළව මේ පහළෙන් පහළව හරියට ඇති හොඳේ නේ එතකොට ලකුණු ඔයාලට විස්සෙන් කීයක් තියෙනවද කියලා දාගන්න දාලා රවුම් කරන්න මේ අද ටිකක් අලුත් දෙයක් ඉගෙන ගත්තාද නැද්ද ළමයි ඔව් ඉගෙන ගත්තා සර් මොකක්ද ඒ අලුත් දෙ ඉගෙන ගත්තා සර් මොකක්ද ඒ අලුත් දෙ මොකක්ද ඒ අලුත් දෙ කියමු බලන්න මේක නේද මේකද ඔව් සර් හැබැයි මේක අලුත් නෑ කියලා මම ඔයගලට කියන්නද මේක අලුත් නෑ හැබැයි ඔයගලන්ට අලුත් අලුත් විදියකට නෑ මොනේ උදේ බිබින්න එපා මයික් එක ළඟ ඉඳන් මයික් එක ඔන් ආගේ හරි මේක ගිය සතියේ කියලා දුන්නා නේද ඒකයි එතකොට අලුත් නෑ හැබැයි ඕගොල්ලෝ හිතන විදිය තමයි මම වෙනස් ඒ කියන්නේ වෙනස් විදියට දකින්න කියලා විතරයි කියන්නේ ඔයගලන්ට පැහැදිලි නේ ගණිතයේදී මොකද ගණිතය කියන්නේ මොකක් සම්බන්ධ විෂයක්ද බුද්ධිය සම්බන්ධ විෂයක්. බුද්ධිය සම්බන්ධ විෂයක්. බුද්ධිය කියන්නේ මොකද්ද? ගණිතය. අත් සිතීමේ හැකියාව. සිතීමේ හැකියාව. සිතීමේ හැකියාව. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ පුරුදු වෙන්නේ හිතන්න පුරුදු වෙනවා. හිතන්න පුරුදු වෙන අය තමයි ලෝකේ හොඳම දක්ෂය වෙන්නේ කවදාද? හොඳම දක්ෂය. සුපිරි දක්ෂය. ඔව්. සර් එක්ස්පීරියන්ස් කරන්න මේ වෙලාවටම තියෙන්නේ 3ක්. ඔව් මේ මාස දෙකේ මේ වෙලාවටම යන්නේ හොඳේ පුතේ කාට හරි පරක්කු වෙනවා නම් පන්තියේ සම්බන්ධ වෙන්න බැරි වුණොත් එහෙම රෙකෝඩින් එක අරගෙන බලන්න හරිද පැටියෝ රෙකෝඩින් එක දානවා ගෲප් එකේ හැම මේ මාස දෙකේ උගලන්ට මේ වෙලාවට යන්නේ ඊට පස්සේ මේකේ කාලසටහන හරියටම 6 වසර ජනවාරි ඉඳන් යන කාලසටහන මම අපි මේ උගලන්ව දැනුවත් කරනවා පැහැදිලිද දැන් ඕගලන්ට තව පොඩි දෙයක් කියලා දෙන්න හැමෝම කියන්න දැන් ලකුණු 20න් දාගෙන ඉවරයිනේ. ඕගලන්ට මම තව පොඩි පැවරුමක් දෙන්න හිටියා. ඔය කාල වේලාව බලමු. මකන්නද මේක පොඩ්ඩක්? ලියලා ඉවරයිනේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕන නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. දැන් මේ අර චක්‍ර සම්බන්ධ මන් ටියුට් ඔක්කොම දාන්නම්. ටියුට් තියෙනවා දෙවර චක්‍රේ ඉඳන් ප්‍රැක්ටිස් කරන්න. ඔයක ගන් සීගානේ එහෙම අමාරු නෑ එක කරන්න ඕනේ නෑ දැන් ඔයගොල්ලෝ තේරෙනවද 6 වර චක්‍රේ පුරුදු නම් අනිත් චක්‍රත් දන්නේම නැතුව කෙරිලා කියලා ගොඩක් දුරට එතකොට 6 වර චක්‍රේ 7 වර චක්‍රේ 8 වර චක්‍රේ 9 වර චක්‍රේ කරාම ඇති දැන් ඔයාට මත ඔයාට තේරෙනවා නම් පුතේ හොඳටම ඔයාට මතකයි කියලා ආයෙ ඕන්නේ බය වෙන්න දෙයක් නෑ පැහැදිලි හැබැයි ඔයගොල්ලෝ මෙන්න මේ වැඩේ කරන් යන්න ඕනේ ඊළඟ සතියේ එනකොට හැමෝම ඔයගොල්ලන්ගේ හැමෝම මේ ගිය සතියේ සටහන ලිව්ව මතකයිනේ චක්‍ර වර්ග 36 මතකයිනේ අන්නේ 36 36 ලස්සන්ට බෝඩ් එකක හරි හොඳේ බෝඩ් එකක ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි විසිල් බෝඩ් එකක් අරගෙන පාට දාලා පිළිවෙලට පැහැදිලි පිළිවෙලට පාට දාලා ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මතකනේ පාට වර්ග ටික දැන් ඔයගොල්ලෝ දෙවර චක්‍රේ ලියනවා නම් හරිද මතක තියාගන්න මෙන්න මෙහෙම දෙවර හරිද දෙවරක් ලියනවා නම් පාට කොහමද අපි වැටෙන්නේ චක්‍රේ දෙකට අදාළව නිල් පාටින් දැම්මේ දෙවර ඊට පස්සේ ගුණ කරන සංඛ්‍යා ටික එකම සංඛ්‍යා ටික දෙවරක් කියේනන් අපි පටන් ගත්තේ එකෙන් පටන් ගත්තේ නෑනේ නේ දෙකෙන් දෙවරක් කමන එක ලියමුද නෑ දෙවරක් නම් දෙකේ දෙවරක් හැම එකෙම එක ඕනේ නෑ කිව්වනේ මං දෙවරක් දෙකේ ඉඳන් යන්නේ දෙවරක් දෙකේ එන 3 4 කී වෙනකම් මේක ලියන්න ඕනද? මෙහෙම 9 වෙනකම් ලියන්න ඕනේ. මෙහෙම ඉරි ගහන්නේ නැහැ හොඳේ ඕගොල්ලෝ. දෙවරක් 9 වෙනකම්. ඊට පස්සේ උත්තරේ දාන්න රතු පෑනෙන්. එතකොට මේක පොඩි රිසීල් බෝඩ් එක මේ ඔක්කොම ටික ගෙරෙන්න ඕනේ චක්‍ර වර්ග 36ම. හොඳේ දෙවරක් දෙක 4යි, එතන 6යි, 8යි. දෙවරක් 9 10. එතකොට 3 වර චක්‍රේ ලියන්න පටන් ගන්න කීයේ ඉඳන්ද? 3 වරක් පටන් ගන්න කීයේ ඉඳන්ද? 3 වරක් 3 වරක් 3 වරක්
තුනේ ඉඳලා මොකද මේක ඕගොල්ලන්ගේ අත් අකුරෙන් ලියන්න පැහැදිලිද ඕගොල්ලෝම ආසාවෙන් ලියන්න එතකොට ඕගලන්ට ඊට පස්සේ ඕගලන්ගේ කාමරේ පැත්තක මෙහෙම පේන තැනක අලවල තියාගන්න ඒකේ ෆොටෝ එකක් ගහලා මට එවන්න පැහැදිලිද ඊට පස්සේ අර තුන් වේලට කන වේලාවට අමතරව මතක් වෙනව කොයි වෙලාවටද උදේ නැගිටලා එන වෙලාවටත් පොඩ්ඩක් බැලනවා ආය රැට් නිදා ගන්න යන වෙලාවටත් බැලනවා හරි හැබැයි ඕගොල්ලෝ කරන නිසා ඕගොල්ලෝ ආසාවෙන් බලනවා අනිවාර්යෙන් මොකද ඔය print කරලා තියෙන ඒවා සමහරවිට ඕගලන්ට බලන්න කම්මැලි. ඉතින් මේවා වෙන අය කරපුවනේ නේද? print කරලා සමහරු චක්‍ර මට පේනවා මම දැක්කා සමහරුගේ පිටිපස්සේ print කරපු චක්‍ර එහෙම තිබ්බා. board එහෙම තියෙන ඒවා තියෙනවා සමහරුන්ගේ නේ. ආ? ඒගොල්ල කමන්නේ එහෙම තිබ්බත් කමන්නේ. ඔයගොල්ලගේ අත් අකුරෙන් ලියන්න හේතුව මෙතන මම ඔයගොල්ලන්ට චක්‍ර වර්ග කිව්වේ මතක තියාගන්න ඕනේ 36ක් නිසා. තුන් වරක් එතකොට තුන් වරකුත් 9 වෙනකන් ලියන්න. පැහැදිලිද? එතකොට මෙතනදී එකක් අඩු වෙනවා හොඳේ කීයක් අඩු වෙනවද එකක් අඩු වෙනවා ඒ වගේ ඔව් 3වරක් 3 9 3වරක් 4 12 එහෙම 3වරක් 9 වෙනකන් ලියව 27 වෙනකන් ඇති එහෙම එහෙම කීවරක් චක්‍රය වෙනකන් ලියන් යනවද 9වරක් වෙනකන් 9වරක් වෙනකන්ම ලියන්න එතකොට ඕගොල්ලන්ට පුදුම සතුටක් දැනෙනවා ටික ටික යනකොට එන්න එන්න මේව මතක තියාගන්න ප්‍රමාණය අඩුයි කියලා හිතනකොට පුදුම සතුටක් දැනෙන්නේ. හරි? දැන් 6 වරක් චක්‍රේ 6යි තිබ්බේ. 4යි තිබ්බේ. 7 වරක් චක්‍රේ 3යි තිබ්බේ ගිය සතියේ. 8 වරක් චක්‍රේ 2යි. 9 වරක් චක්‍රේ කරන්න දෙයක්වත් නැහැ. එකම එකයි ඉතුරු. පැහැදිලිද? හරි. තව පුංචි දෙයක් තියෙනවා. ඕගලන්ට මම ප්‍රශ්නයක් දාලා තියන්නම් මේ සතියේ. දැන් මට ඒක පැහැදිලි කරන්න වෙලාවක් ඇති. පැහැදිලිද? වෙලාවමදී විනාඩි 5ක් තියෙනවා මම ප්‍රශ්නයක් දාලා තියෙනවා හැමෝම මේකට උත්තරේ හොයන්න ඕන ලියා ගන්න බලන්න පැන්සලෙන් හරි පෑනෙන් හරි මේ ප්‍රශ්නෙට උත්තරේ ලබන සතියේනකොට හොයාගෙන එන්න ඕනේ හැමෝම දැන් මේ මොකද්ද වැඩ දෙකක් තියෙනවා මොකද්ද මේ සතියේ එකක් තමයි මේක ඔව් මේක ලියන් එන්න ඕනේ බෝඩ් එකක ලියන් එන්න එපා ඇත්තක ගහලා තියලා ලස්සනට ඔයාගේ කාමරේ වැඩ දකින්න පුළුවන් තැනක ඔයා ඒක වටේ මෙහෙම තව වැඩ කරන්න පුළුවන් ඔයාලට මොනවද මේක වටේ චිත්‍ර අඳින්න පුළුවන් ඔයාලා චිත්‍ර අඳින්න ආසයි ඉන්නවනะ මේක වටේ ලස්සනට වටේ චිත්‍ර ලස්සනට දාන්න ලියවැල් වගේ මල් අඳින්න ඕන එකක් අද මේක මැද්දට අතරින් පතර මෙතන මැද්දට ඔයාලට එක එක වඳින්න ඕනි කියලා හිතුණොත් එහේ මේ මඳින්න hina වෙලා ඉන්නවා ඈ hina වෙලා ඉන්නවා එහෙම චිත්‍ර අඳින්න කමන්නේ හොඳේ හරි එහෙම අඳි එතකොට මේක පැහැදිලි හැමෝටම වැඩේ පැහැදිලිද? ආ? හරියට හරි. හතර වරක් ලියන්නේ මේ පාට පොඩ්ඩක් සටහන් කරගන්න ඕගොල්ලන්ට. හතර වරක් එතකොට පටන් ගන්නනේ. මෙතන හතර වරක් තුන තියෙනවනේ. හතර වරක් පටන් ගන්නනේ. හතරේ ඉඳන්. පස් වරක් පටන් ගන්නනේ. පහේ ඉඳලා. හය වරක් පටන් ගන්නනේ. ඒක අපි ගියේ සතියේ ලිව්වා පොතේ මම ඊට පස්සේ ලියුවේ නෑ උඹලන්ට 7 වරක් පටන් ගන්නෙ 7 ඉඳන් 8 වරක් පටන් ගන්නෙ 8 ඉඳන් 9 වරක් පටන් ගන්නෙ 9 ඉඳන් හරි එතකොට 9 වරක් චක්‍රයට යනකොට ඔයාලට බෝඩ් එකේ එකයි ලියන්න තියෙන්නේ පැහැදිලිද ඒ කියන්නේ ඔයාගේ තනි බෝඩ් එකේ ඔක්කොම ටික තියෙන්න ඕනේ එක බෝඩ් එකක ලොකු උනත් පොඩි උනත් ගන්න තියෙන්න ඕනේ ඔයා යන යන වෙලාවට ඒක පේන්න ඕනේ ඔයාගේ අත් අකුරෙන් ලියපු නිසා ලියන නිසා ඔයා ඔබ බලන අනුන් ලියකෝ බලන්නේ ඉතින් ඇදිකිට පැහැදිලිද අනුන් ලියකෝ නිසා බලන්නේ මෙන්න මගේ ප්‍රශ්නේ මේක සටහන් කරගන්න මේක හොයන් එන්න මේක ලියා ගන්න අපි ඉගෙන ගන්නේ දැන් උත්තර දෙන්න එපා ඇයි ඕගොල්ලන්ට හිතෙන ඒවා ලියන් එන්න මේවා මට එවන්න මේකට නම්බර් එකයි මිසින් නේ නම්බර් එකයි දාන්න ඕගොල්ලෝ උත්තර ලියපු අය නම්බර් එකට ආයි දාලා තියන්න මම ආයි දාන්න නම්බර් එක සටහන් මේ නම්බර් එකට එවන්න නමත් ලියන්න සටහන් එවනකොට 07
හයයි හත්සිය හතරිස් දෙකයි දාහතරයි බින්දුවයි එක. මේකට තමයි නෝට් සෙවන්න ඕනි. එතකොට නෝට් සෙවනකොට නම සඳහන් කරන්න හොඳේ. කරන්න පන්තියක් දාන්න. පන්තිය නම සඳහන් කරලා මට නෝට්ස් දාලා තියන්න. මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම උත්තරේ හොයන් ගන්න ඕනේ. අම්මලා උදව් කරයි කමන්නේ. ඔයගොල්ලන්ට හිතෙන එක ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න හොඳේ. හා ඔයගොල්ලන්ට තේරෙනවද මොකක් කරන්නේ? හැබැයි මේකේ අවංක උත්තර ලියන්න බලන්න. ඔයාට ඇත්තටම මේක පුළුවන් නම් අම්මලාට පෙන්නන්න නැතුව ඉන්න. සමහර අවංක උත්තරේ කියන්නද? අම්මා බයිලි නිසා. ඒක කියන්න එපා. ලියන් එන්නකෝ. ලියලා එවන්න. අවංක උත්තරේ සමහර විට ඔයගොල්ලන්ගේ හිත ඔයාට ඇත්තටම හිතෙන උත්තරයක් තියෙනනේ මේ වෙලේ. තේරෙනවද? ඇත්තටම හිතෙන උත්තරයක් තියෙනවා. ඒ උත්තරේ ලියන්න. ඒක ඒක මොකක් වුණත් කමක් නැහැ. මොකද මම කවදාවත් බයින්නේ නැහැ ඔයගොල්ලන්ට. මට ඕනේ ඇත්තම උත්තර ඔයගොල්ලන්ගේ හිතවල තියෙන. කුංචි හිතවල තියෙන ඇත්තම උත්තර ටික එවන්න. පෑදෙලිද? මොකද සමහර උත්තර ලිව්වහම අම්මට බලන්න බෑ. දාතර බලන්නේ බලන්න බැරි වෙන උත්තරක් තියෙනවා සමහරු ගාව. එනිසා ඒ වගේව තිබ්බොත් හරිද? ඔයා මට එවන්න. ඔයා මට එවන්න. පස්සේ ඉතින් පෙන්නන්න මට ඒවට පස්සේ අම්මට පෙන්නන්න කමන්නේ. එහෙනම් අදට ඇති. දිනුල ඕක ලියලා මෙවන්න. මම දිනුල මන් දන්න හොඳයි නියම උත්තරේ. ඔන්න ඔය වගේ. සර් අද අලුත් දේවල් දෙකක් ඉගෙන ගත්තා. ආවින් අලුත් දේවල් තුනක් ඉගෙන ගත්තා. තුනක් ඉගෙන ගත්තා. මොකද්ද තුන? ඈ මොකද්ද තුන? අර මේ අර අර ගානක් ගාන තුනද? අර රෝම ඉලක්කම් එකයි දෙකයි. ඒ ගානයි අර මේ අර ගෲප් මේ සර්ගේ ප්‍රයිවට් නම්බර් එකයි අර නෝට්ස් දාන්න කියන නම්බර් එක ඒකත් ඉගෙන ගත්තා. ප්‍රයිවට් නම්බර් එකත් ඉගෙන ගත්තානේ. ඒක ඉගෙන ගන්න දෙයක් නැහැ. මෙතන තියෙනවා කොයි වෙලෙත් නේ. මේ තියෙන්නේ ඒක තමයි. මෙතන මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා. හරි ඒ මගේ ප්‍රයිවට් නම්බර් එක. කතා කරන්න මොනවා හරි තිබ්බොත් මට ඒකට කතා කරන්න. මේකට කතා කරන්න නේද මේකට නෝට්ස් දාන්න. ඔයගොල්ලන්ගේ නම දාලා එහෙනම් මේ ඊටම සාර්ථක උත්තරයක් දිනුලා ඔබ ලියලා එවන්න හොඳේ. මට ඕක ගැන අපි ගිය සතියේ එන සතියේ කතා කරමු හොඳේ. හරි එහෙනම් ළමයි සතුරුන් ඉන්න සතුරුන් වැලඩික් කරන්න ලබන සතියේ සතුරුන් පන්දියට එන්න. අපි ඉගෙන ගන්න හැම වෙලාවෙම කොහොම ඉගෙන ගමුද? කොහොම ඉගෙන ගමුද? සතුටින් ඉගෙන ගමු. සතුටින් ඉගෙන ගමු. එහෙනම් ආයුබෝවන් තෙරුවන් සරණයි. ගොඩ් බ්ලෙස්. ටේක් කෙයාර් බයි. සී යූ. ගුඩ් නයිට්. I go on to the...